ඔබට තෙරුවන් සරණයි. ඔබ කාලයක් තිස්සේ බලාගෙන සිටි අවස්ථාව අද උදා වෙලා. ඔබ අපින් විමසුවා මහ රහතුන් වැඩිමඟ ඔස්සේ දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරිය ආර්ය ඥානගරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සල් මළුවේදී දහම් කරුණු පැහැදිලි කරන්නේ ආයෙත් කවදාද කියලා. ඒ අද දවස. උන්වහන්සේ අප වෙනුවෙන්ම ලබා දුන් සුවිශේෂී දහම් සාකච්ඡාවක් තමයි අද සිරස FM පන්සල් මළුවේදී ඔබ ශ්‍රවණය කරන්නේ. ස්වාමින් වහන්ස අප විසින් මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පින්කම් සංවිධානය කරනවා. මෙවැනි පින්කමක් නිවැරදිව ක්‍රමානුකූලව අපි සංවිධානය කරන්නේ කොහොමද? මෙහෙමයි නෝනා අපි පින්කමක් කරනවා කියන්නේකෝ දැන් අපි උඟාක් වෙලාවට දැන් අපේ රටේ හැම බෞද්ධ පින්වත් එක්ක දානමය පින්කම් කරනවානේ. ඒතකොට දානමය පින්කම් කරද්දී අපි නිරතුරුවම මේ උඟාක් වෙලාවට කරන්නේ ඥාතියින්ට පින් දෙන්න. ඒතර මේ දානමය පින්කමක් සිද්ධ කරද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාරණා පහක් අපි තුලින් පරිපූර්ණ වෙන්න ඕනේ. මේ කාරණා පහ පරිපූර්ණ නොවුනොත් දානයේ ආනිසංස නිවැරදි ආකාරයෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. එක තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් වෙන්න ඕනේ. එතකොට මේ සද්ධාව නිසාම ගරුත්වය කියන කාරණේ සකස් වෙනවා. ඒ ගරුත්වයයි සද්ධාවයි නිසාම කර්මය කර්මඵල විශ්වාසය සකස් වෙනවා. ඊළඟට යා සියතින් සකසා දන් දෙන්නේ. ඊළඟට යා ප්‍රණීතව දන් දෙන්නේ. මේ කාරණා පහම නොවනා දානකට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ නිසා යම් පින්වතෙක් තීන්දුව කරාට පස්සේ මම දානයක් දෙනවායි කියන කාරණේදී ඒ තීන්දුව ගත්ත මොහොතේ පටන් එයා මේ දානය සම්බන්ධව කටයුතු කරන සෑම කාරණයකදීම අර කාරණා පහ තුල ඉඳගෙනයි කටයුතු කරන්නේ. තේනවද? ඒ නිසා පින්වතුල්ලා දානයක් පූජා කරන්න ඕනේ කියලා තීරණයක් අරගෙන ඒක අපි ඉස්සෙල්ලාම කියලා දැනුම් දෙන්න ඕනේ කාටද? පන්සලේ නායක ස්වාමීන් වහන්සේට. එතකොට දැන් පන්සලේ නායක ස්වාමීන් වහන්සේට දානෙට ආරාධනා කරන්න යද්දී ඉස්සෙල්ලාම දැන් මේ කාරණා පහම මෙතන දැන් තියෙන්න ඕනේ. දැන් මේ කාරණා පහේදී සද්ධාව ගරුත්වය තියෙන්න ඕනේ. එතකොට මේ සද්ධාව ගරුත්වය කියලා කියන්නේ මොකක් කිරි? දුරජානන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කිරි සද්ධා. එතකොට මේ සංඝයාගේ ගුණයන් අපිට කියනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සංඝ රත්නය කියන්නේ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් කියලා. අතදිනාගෙන් සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් මාර්ගයේ සකෘදාගාමී සකෘදාගාමී මාර්ගයේ අනාගාමී අනාගාමී මාර්ගයේ රහත් ඵල. ඒ කියන්නේ සංඝයා කියන්නේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එකන. එතකොට අපි දැන් පන්සලට යද්දී අපි මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් මුණ ගැහෙන්නයි යන්න කියන තැන ඉඳන් අපි යන්නේ. මොකද දැන් මෙතන සද්ධාව ගෞරවත්වය කර්මය කර්මඵල විශ්වාසය එන්නේ බෑ. එතකොට අපි පන්සලට යන්න සූදානම් වෙන්න ඕනේ අපි මේ යන්නේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් කෙනෙක් දකින්න. එතකොට මේ පුද්ගලයන් 8 දෙනා කියන කෙනා සක්විති රජටත් වඩා ශ්‍රේෂ්ඨයි. සක්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨයි. තේරෙනවද? එතකොට මේ සක්විති රජුරවන්ටත් රටේ නායකයාටත් වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාගෙන් කෙනෙක් දකින්නයි අපි යන්නේ. එහෙම කියලා අපි පන්සලට යන්න සූදානම් වෙද්දී අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමක් ගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අපි ඊට යන්නේ. මොකද අර කාරණා තුන වැඩෙන්න ඕනේ. එතකොට යම් කෙනෙක් රස්සාවට ගිහිල්ලා රැකියාවට ගිහිල්ලා දාඩිය පිටින් ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්න ගියොත් අර කාරණා වැඩෙනවද? එයා දකින්නවද මම මේ යන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා 8 දෙනා දකින්න කියලා සංඝයා කියන අර්ථයේ ජීවිතයට ගන්නවද? එහෙනම් එයා මුලින්ම කරන්න ඕනේ පිරිසිදු වෙලා නාලා සුදු ඇඳුමක් ඇඳලා සුදුසු ආකාරයෙන් ඊට යන සැසඳෙන්න. එහෙම යද්දී එයා දකින්න ඕනේ එකතරා කාරණයක්. මොකද ඒ කාරණය මම යන්නේ මගේ අම්මා තාත්තට ආච්චිට සීයට පින් දෙන්න. මේ මැරිච්ච අය තමයි අතීතයේ මේ පන්සල් ගොඩනැගුවේ මේ අතීතයේ මේ පන්සල් වලට සිව්පසේ දුන්නේ අය. ඒ නිසා යාතුල විශ්වාසයක් සකස් වෙන්න ඕනේ. දැන් ඔබතුමිය පන්සලට දානෙට ආරාධනා කරන්න යනවා මහත්යත් එක්ක. තනියම යන්න බෑනේ කාන්තාවක්නේ. ආරාධනා කරද්දී ආදී දැන් ඔබ දකින්නේ මොකද්ද? ඔබයි මහත්යයි විතරයි යන්නේ කියලා. ඔබයි මහත්යයි විතරක් නෙමෙයි යන්නේ. අර පින් ගන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම ඔබේ පිටිපස්සේ එන්නේ. මොකද ඒගොල්ලෝ දකිනවා මේ දැන් පින්කම කරන්න යන්නේ කියලා. ඒ දැනෙනවා ඒගොල්ලන්ට අපි සිත් දකින්න පුළුවන් මිනිස්සුන්ට. ඒතකොට දැන් අපි පන්සලට යද්දී අපි හිතනවා අපි දෙන්න විතරයි නෝනායි මහත්යයි යන්නේ කියලා. නමුත් පන්සලට යද්දී නෝනා අර පින් ගන්න බලාපොරොත්තු වෙන ඥාතීන් සියල්ලම අපේ පස්සේ එන්න. මොකද ඒගොල්ලෝ සතුටෙන් ඉපිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා දැන් මට පිනක් ලැබෙනවා කියලා. එතන මොකද මේ පින් ගන්න අය ආච්චිල සීල පන්සල උපාදානය කරගත්ත අය පින්කම් උපාදානය කරගත්ත අය නමුත් මේ වෙලාවේ දිව්‍ය ස්වභාවවල පරදත රූප ජීවිත ප්‍රේත ස්වභාවවල ඉන්නේ. එතකොට දැන් මේගොල්ලෝ එන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම දැන් කාවද අපි බලන්න යන්නේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා. ඒ ශ්‍රේෂ්ඨ භාවය නිසාම මේගොල්ලෝ අග්‍රම දේ ලබන්න ශ්‍රේෂ්ඨම දේ ලබන්න ප්‍රණීතම දේ ලබන්න පින තින අය. මහා සංඝයා තමයි මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පින් කෙත. මේ ශ්‍රේෂ්ඨම පින්කෙත දකින්න යද්දී නෝනා අපි හැම වෙලාවෙම ආරාධනයකට යද්දී අනිවාර්යයෙන්ම
බුලත් වට්ටියක් අරගෙන යන්න අපි දක්ෂ වෙන්න. ඒ වගේම අරගෙන යද්දි සීනි ටිකක් තේකුණ ටිකක් අරගෙන යන්න ගිලම්පසකට ටිකක් අරන් යන්න දක්ෂ වෙන්න. මොකද මේවා අපේ අතීතයේ අපේ අම්මලා තාත්තලාගේ ආච්චිලාගේ සීයලාගේ තිබ්බ යහපත් පුරුදු. වැඩිහිටි දෙමාපියන් ළඟ තිබ්බ යහපත් පුරුදු. එතකොට මේ යහපත් පුරුදු අපි ක්‍රමානුකූලව ඉවත් කරන්න යනවා කියන්නේ නෝනා ඒ ඉවත් කරන ප්‍රමාණයට අපේ සද්ධාව ගරුත්වය දුර්වල වෙනවා. ඒසනෝන නිරේතුරුවම ඒ අය දැන් අපේ පරිපස්සෙන් එද්දි ඔබ යන්නේ බුලත් වට්ටියක්වත් අරන් නෙමෙයි නම් තේකොළ ටිකක් සීනි නේද ටිකක් අරන් නෙමෙයි නම් ඒගොල්ලෝ ගැටෙනවා. මොකද ඒගොල්ලෝ පුරුදු කරපු පුහුණු. ඒගොල්ලෝ කවදාක්වත් නිකන් පන්සලට බුලත් වට්ටියක් නැතුව කවදාක්වත් හාමුදුරුවෝ බලන්න ගියේ නැහැ. එතකොට ඔබ පින්කම පටන් ගන්නෙම ඔබේ පින් ගන්න ඉන්න බලාපොරොත්තු වෙන නමුෂ්‍යු ගැටීමටපත් කර. අපි පින්කම කරන්නේ මිය ගිය අයට පින් දෙන්නයි ඒ නිසා අපි ඒගොල්ලන් පුරුදු කළා වූ යහපත් පුරුදු තුලින් තමයි අපි මේ කාරණේ දකින්නේ. එනිසා නිරේතුරුවම පන්සලට යද්දී මම මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නේ මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පින්කෙත මුණ ගැහෙන්නයි යන්නේ කියන තැන ඉඳන් ඕනා අනිවාර්යයෙන්ම ආරාධනයකට යද්දී බුලත් වට්ටියක් සීනි ටිකක් තේකොළ ටිකක් ওই තුනෙන් එකක් අනිවාර්යයෙන්ම අරගෙන යන්නේ මොකද එතකොට තමයි අර අපින් පින් ගන්න බලාගෙන ඉන්න අමනුෂ්‍ය කොටස් පළමෙනි අධිරේදීම සතුරු භාවයට පත් වෙනවා දැන් එතකොට දැන් කෙනෙක් පන්සලේ ස්වාමීන් වහන්සේත් එක්ක හිටවල් යාළුවෝ හොඳයි නමුත් මේ මහත්තයා ටෙලිෆෝන් එකෙන් ස්වාමීන් වහන්සේට හිතවත්කම් මත ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අහවල් දවසේ මෙහෙම කිව්වා නමුත් මේ මහත්තයා තුල අර කාරණා එකක්වත් වැඩෙනවද වැඩෙන්නේ නැහැ ඒතර මේ අධියරෙන් අපි මේක වඩලා ගන්න ඕනේ එනිසා නිරේතුරුවම දැන් ඔබ බුලත් වට්ටියක් අරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරද්දී ඔබ බුලත් වට්ටිය දීලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා විතරයි ඔබ දකින්නේ නමුත් අර සියලුම අමනුෂ්‍ය මේ බුලත් වට්ටියට අත ගහනවා අර සියලුම පිනට කැමති අමනුෂ්‍ය ඔබේ මව් දෙමාපියෝ පන්සලට කැමති අර බුලත් වට්ටියට අත ගහලා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා. ඒ නිසා මේ යහපත් පුරුදු අපි බිඳෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ බිඳින ප්‍රමාණයට අපි සද්ධාවෙන් ගරුත්වෙන් ඇතට. ස්වාමින් වහන්සේලාට පින්කමට අපි ආරාධනය කළ පසු ඊළඟට කළ යුතු දේ කුමක්ද ස්වාමින් වහන්සේ? දැන් අපි මෙහෙම බුලත් වට්ටිය දීලා ස්වාමින් වහන්සේට ආරාධනා කළාට පස්සේ අපේ බෞද්ධ සමාජයේ කරන බලපතර වැරද්දක් තියෙනවා. ඒ තමයි බෞද්ධ පින්වතුන්ලා ස්වාමින් වහන්සේලාට නියෝගයක් කරනවා. මොකද නියෝගේ? අහවල් දවසේ අපේ දානේ 20 වෙනිදා මට ස්වාමින් වහන්සේලා 15 නමක් ඕනේ. මේක නියෝගයක් නෙමෙයිද? නියෝගයක්. එහෙනම්. එතකොට මෙහෙම නියෝගයක් කරද්දී සද්ධාම ගරුත්වය දිනනවද? නැහැ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ 8 දෙනාගෙන් එක්කෙනෙක් ඉස්සරහා ඉන්නේ. අපේ රටේ ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා අපි නියෝගයක් කරනවද කවුරුත්? බැහැනේ නියෝගයක් කරන්න අපිට බැහැනේ නේද? දයාන ප්‍රධානියා නියෝග දෙන්න නේද? ඒතර මෙතන ඉන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා. ඒතර 8 දෙනාගෙන් එක්කෙනෙකුට අපිට නියෝග දෙන්න බැහැ. මම මේ දවසේ මගේ දානේ 20 වෙනද මට 15 නමක් ඕනේ. කිව්වේ ගමන් අර ස්වාමීන් වහන්සේටත් කර කියා ගන්න දෙයක්. මොකද 20 වෙනද දානයක් තියෙනවා. එතනටත් 10 නමක් ඕනේ. තේන්න. ඉතින් එතන නියෝග දෙන්න කොවිලාවකට යන්න ඒ නියෝගය දෙන වෙලාවෙම ඔබ සද්ධාවෙන් ගරුත්වයෙන් පිළිගන්න. එනිසා ඔබ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ඔබ ස්වාමීන් වහන්සේට එක සාකච්ඡාවක් කරන්න. ස්වාමිනාස මගේ අම්මා මැරිලා 3 මාසේ අවුරුද්දේ දානෙ වෙන්නේ මේ දවසේ. ඉතින් මෙහෙම අදහසක් තියෙනවා මෙච්චර ස්වාමිනාසේලාට දන් දෙන්න. ස්වාමිනාස ඒකට පහසුකම් තියෙනවාද කියලා ස්වාමිනාසයෙන් අහනවා. එතනදී තමයි අපි සද්ධාව ගරුත්වය තුල ඉඳගෙන මේ කටයුත්ත කළා. එතකොට ස්වාමිනාසය කියනවා මාත්‍යෝ 20 වෙනිදා දානෙ නම් දෙන්න බෑ. 20 වෙනිදා දානය බාර අරන් තියෙනවා. ඒ නිසා මාත්මයා 21 වෙනිදා දානෙ ලෑස්ති කරන්න. මම ස්වාමිනාසේලා 19ක් එවන්නම්. සැබෑ සද්ධාව ගරුත්වය කියන්නේ එයා එක පිළිගන්න. එහෙම නැතුව දැන් එතන ඉඳගෙන මේ මහත්තයා කියනවා නෑ ස්වාමීන් වහන්සේ 20 මොන මේක නම් වෙනස් කරන්න බෑ. ඒ කියන මොහොතක් පාසා මහා සංඝරත්නයේ බලවත් මානසික හිංසනයට පත් කළා වෙනවා. සමහර අයිසක ස්වාමීන් වහන්සේලා ටෙලිෆෝන් එක අරගෙන ලෝකෙ වටේටම කෝල් කරනවා. එයි දැන් මේ නියෝගයක් නෙමෙදන තියෙන්නේ. නියෝගේ ඊට කරන්නේ. ඒ නිසා කොතනකවත් නියෝග කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේත් එක්ක සුවඳව සාකච්ඡා කරන්න. ස්වාමීන් වහන්සේ අහවල් දිනය තමයි දිනය. මම මෙච්චර ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න පුළුවන් ඔබ වහන්සේගේ පහසු ආකාරයට ඔබ වහන්සේ කියන්න. ඒතර උන්වහන්සේ කියනවා නෑ මහත්මයෝ මේක මේ ආකාරයෙන් කරන්න කියද්දී ඔබ ඊට එකපයින් එකද වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් කෙනෙක් මැරිලා හරියටම හත් දවසෙන් හරියටම 3 මාසෙන් හරියටම අවුරුද්දෙන් දන් දෙන්න කියන කාර්යයක් කොතනකවත් කියලා නැහැ. එහෙම ධර්මයක් නෑ ඒවා මේ සමාජයේ හදාගත්ත දෙයක්. ඒ නිසා Tamange amma නැති වෙලා 3 මාසෙ දෙන්න දානි දෙන්න ඕනේ හිටනම් ස්වාමින් වහන්සේ කියනවා නම් හිට වඩින්න විදිහක් නෑ දානයක් තියනවා කියලා පුතේ ඒක දවස් දෙකක් ඊළඟ සුමාන්ට කල් දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඔබ එතනදී ස්වාමින් වහන්සේලාට කරන්න ආවේ ගෞරවයට අර අමනුෂ්‍යයා දැකලා එතනුන්ගේ අමනුෂ්‍යයා සතුටට පත් වෙනවා. එතන ඔබ මෙතන නියෝග දීලා ස්වාමින් වහන්සේ මානසික පීඩාවට පත් කරන මොහොතක් පාසා පින් ගන්න බලාපොරොත්තු වෙන්න ඔබේ අමනුෂ්‍යයත් ගැටීමට පත් වෙන බලන ස්වාමින් වහන්සේ පීඩාවට පත් වෙලා. දැන් මේ ආකාරයෙන් තමයි අපි ආරාධනය කියන කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් ආරාධනය සිද්ධ වෙනකොට නෝනා අපි තුල කාරණා තුනක් පරිපූර්ණයි. එකක් සද්ධාව,
දෙක ගෞරවේ තුන කර්මය කර්මඵල විශ්වාස අපි ස්වාමීන් වහන්සේව මානසික හිංස නිර්පාත කළේ නැහැ උන්වහන්සේ යමක් ද ආශිර්වාද කළේ උන්වහන්සේ යමක් ද අදහස් කළේ අපි ඒකට කැමතුණා එයි කැමති උනේ මේ ඉන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අත් දෙනාගේ එක සංඝයා කියන අර්ථය තුල ඉඳන් අපි මේ දාණය දෙන්න ඕනේ නැත්නම් ඒ දාණයේ ආනිසංස දුර්වල වෙනවා ඊට පස්සේ එතනින් පටන් ගත්තට පස්සේ නෝනා ඊළඟට කරන්න ආ වූ සෑම කාර්යයකදීම අපි මේ සද්ධාව ගරුත්වය වැඩෙන ආකාරයෙන් කර්මඵලයේ කර්මයේ විශ්වාසයේ වැඩෙන ආකාරයෙන් වුණ සිද්ධ වෙනවා එනිසා නිරේතුරුව දකින්න දැන් දානෙට ආරාධනා කරලා ඉවරයි දැන් හෙටනම් දානෙ gedere දැන් අපි දක්ෂ වෙන්න ඕනේ අවශ්‍ය ආහාර පාන ඒ සියල්ල සකස් කරද්දී අපි මේ කාටද සකස් කරන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කෙකටයි අපි මේ දානෙ පූජා කරන්නේ එහෙනම් ශ්‍රේෂ්ඨම පින්කෙක එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආහුනෙයෝ පාහුනෙයෝ කියන ගුණය ඒ වගේම දක්ෂිනෙයෝ කියන ගුණය තුලින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංඝයාට අග්‍රම දේ පූජා කරන්න ශ්‍රේෂ්ඨම දේ පූජා කරන්න විසිතුරුම දේ පූජා කරන්න ප්‍රණීතම දේ පූජා කරන්න පිරිසිදුම දේ පූජා කරන්න ඔබ ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඔබ අහනවා මේ හාල් කිලෝ එක කීයද මේක රුපියල් 50ක් කියනවා මේ හාල් කිලෝ එක කීයද මේක 70යි කියන එහෙනම් මට 50කින් කිලෝ 10ක් දෙන්න කිව්වොත් සද්ධාව දිනවද අග්‍රම දේ එහෙනම් ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලින් මේ අට දෙනාට අපි මේ දාන දෙන්නේ එනිසා අග්‍රම දේ ප්‍රණීතම දේ විසිතුරුම දේ සකස් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවෙන තැන නෝනා අනිවාර්යයෙන්ම සද්ධාව ගරුත්වය දුර්වල වෙනවා. දැන් බලන්න වර්තමාන දාන ගෙවල් වල විශේෂයෙන්ම ප්‍රභූ දාන ගෙවල් වල වැඩිහිටි දාන ගෙවල් වල කිසිම දෙයක් නෝනා සියතින් සකසා දන් දෙන්නේ නැහැ. මේ දානයේ තියෙන එක ප්‍රධානම අංගයක් තමයි සියතින් සකසා දන් දීම. දැන් දානයක් ආරාධනා කරපු ගමන් ඊළඟට මොකද කරන්නේ? කෝකි මහත් එක්ක වෙයි. දානි උයන්නේ. ඉතින් කෝකි මහත්තයාට රුපියල් 10000ක් 15000ක් 20000ක් ගාන කියලා බාර දුන්නා. කෝකි මහත්තයා තමයි නෝනා සියලු මෙයා ගෝලයක් කරන් දීලා සෑම වැඩක්ම කරන්නේ. එහෙනම්, gedara ඉන්න නෝනා මහත්තයා දරුවෙක් ඒ කෝකි මහත්තයාට එළවලු ටිකක් අපලා දෙන්නේ නැහැ, පොල් ටිකක් ගාලා දෙන්නේ නැහැ. ඇයි ගාලා දෙන්නේ නැත්තේ? කාටවත් ගාන්න දෙන්නෙත් නැහැ නෑ අපි කරන්න අවශ්‍ය නැහැ. මොකද රුපියල් 10000ක් ගෙවල තියෙනවා. එහෙනම්, දැන් මේ මොකක්ද මේ කරන්නේ? සියදීන් සකසා දන් දීම සම්පූර්ණයෙන්ම විනාශ කරගන්න. සියසින් සකසා දන් දීම සම්පූර්ණයෙන්ම දුර්ලයි සියල්ල උයන්නේ කෝකි මහත්තයා gedara කෙනෙක් නිකන්වත් අත ගහන්නේ ඇයි සල්ලි ගෙවලා තියෙන අපිට අත ගහන්න ඕනේ ඒ වගේම කිසිම කෙනෙක් හිතන්න ඔබ ගිය අවුරුද්දේ දානයක් දුන්නා නම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ සාංගික දානයක් දුන්නා නම් ඔබම හිතන්න ඔබ කිසිම පිරිකරක් සියසින් සකසා දුන්නද ඔබ කොට්ටුරයක් අතින් මහලා දන් දුන්නාද දානිකව ඔබ ලේසුවක් පවුම් වශයෙන් පාපිස්නාවක් පවුම් වශයෙන් සියසින් සකසා දන් දුන්නාද නැහැ පිරිකර ටිකත් ඔක්කොම කඩ මහා ප්‍රජාපති ගෞතමිය බුදුරයන් වහන්සේට චීවරය ගෙනල්ලා පූජා කළා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ චීවරය මම මාසයක් පුරාවට මේ දෑත්තු ඇඟිලි තුඩු වලින් මම මේක සකස් කළා මේ මගේ ඇඟිලි තුඩු රතු වෙලා ඉදිමිලා තුවාල වෙලා තියෙනවා කියලා සියතින් සකසා දුන්නේ චීවරය තමයි බුදුරයන් වහන්සේට පූජා කරන්න ගෙනාවේ නේද ඊයේ සියතින් සකසා ගත්ත දේ ආනිසංස ශක්තිය වැඩි එම් නමුත් වර්තමාන සමාජයේ දාන ගෙදරකදී දාන ටික උයන්නේ කෝකි මහත්තයා පළතුරු ටික ගේන්නේ කඩෙන් කැවිලි ටික ගේන්නේ කඩෙන් පිරිකර ටික ගේන්නේ කඩෙන් සියල්ලම දැන් සියදින් සකසා දන් දීමක් වුණාද නැහැ ඇයි සියදින් සකසා දන් දීමක් උනේ නැත්තේ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලයි ඇයි කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වුනේ සද්ධාව ඒ කියන්නේ කාරණා හතරක්ම දැනට දුර්වලයි තේන්නාද කාරණා හතරක්ම දැනට දුර්වලයි ඒ වගේම ධානේ ගෙදරට දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරද්දී වාහනේ යවන්නේ කවුරු නේද රුමාත්තේ නැත්තම් ඥාති පකුල් දෙක හොදන්නේ පියදාන්නේ කවුරු ඥාතියෙක් නැත්නම් සේවක මහත්යෙක් නැත්නම් හිතවත. ඊට පස්සේ අර ආසන පනවන්නේ පිගංගෝප්ප කියන්නේ ගෙදර ඉන්න නෑදෑයි ඔක්කොම එන්නේ. ගෙදර ඉන්න මහත්යා නෝනේ හැමකද කරන්නේ? ස්වාමින් වහන්සේලාට බත් දානේ පූජා කළ පින් අනුමෝදන් කරනවා විතරයි. දැන් අර කිසිම දෙයකට සම්බන්ධ උනාද? නෑ. ඒ සම්බන්ධ නොවුනේ කුමක් නිසාද? සියකින් කිසිම දෙයක් කළේ නෑ. දානේ බෙදීමයි ප්‍රණීතව දාන සකස් කළා. ඒක නම් වර්තමානයේ හොදට තියෙනවා. එහෙනම් ප්‍රණීතව දාන සකස් කරනවා. සල්ලි වියදම් කරනවා. නමුත් අර කාරණා සියල්ලම දුර්වල එන්න එතකොට මේ කාරණා සියල්ලම දුර්වල කරගෙන දැන් දන් දීලා දැන් සියල්ලම පින්දුන්නා පින්දුන්නාට පස්සේ දැන් මොකද්ද අවසානයේ අපිට ඉතුරුනේ අපි මොකද්ද අපි තුල සද්ධාව දුර්වලයි ගෞරවය දුර්වලයි කර්මය කර්මඵල විශ්වාසය දුර්වලයි සියකින් සකසා දන් දීම දුර්වලයි දැන් එතකොට මෙතන මොකද්ද මේ දානය තුල තිබ්බ එකම කාරණය මුදල් වියදම් කිරීමත් ප්‍රණීතව දන් දීම මේ දෙක තියෙනවා ප්‍රණීතව දන් දෙනවා මුදල් වියදම් කරනවා ඒක ඉහළටම සමාජය තුල තියෙනවා නමුත් මේ හතර සම්පූර්ණයෙන්ම දුර්වලයි එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ මගේ තුල සද්ධාව තියෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන් සද්ධාව තියෙන කෙනෙක් කවදාකවත් සියතින් සාදා දන්නව දෙන්නේ නැහැ සියතින් සකසා දන් දීම තුලින් තමයි මෙතනදි සද්ධාව අපි මතු කරලා ගන්නව නැත්නම් හැංගෙන ඔයාට අල්ලන්න බෑ Taman සියතින් සකසා දන් නොදෙන්නේ සියතින් සකසා පිරිකරයක් ගිලම්පසක් එහෙම නැත්නම් අතුරුපසක් නොදෙන්න හේතුව මොකද යාට වැඩ අධිකයි වේලාවක් නැහැ විවේකයක් නැහැ ඕක තමයි කියන්නේ නේද එහෙනම් මේ විවේකයේ වේලාව කාලය නැහැ කියන්නේ නෝනා සද්ධාවේ දුර්වල
ස්වාමින් වහන්ස කරණීය මෙත්ත සූත්‍රය ගිහි පැවිදි බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන වටිනා පිරිත් සූත්‍රයක් මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව පිළිබඳව අප කැමති ස්වාමින් වහන්ස මේ මොහොතේ පැහැදිලි කරගන්න මෙහෙමයි නෝනා කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන ගත කතාව වෙන්නේ ලෞතර බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍ය බියක් නිසා එනද බියටපත් වුණා වූ සාමින් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන සාමින් වහන්සේලා පිරිසක් වස් කාලයේ වස් සමාදන් වෙලා වස් පසන්න කැලේකට යනවා ගම්වැසියන්ගේ ආරාධනෙන් ඒ ගිහිල්ලා කුටිවල වැඩ සිටිනකොට උන්වහන්සේලා වැඩ සිටි වනපදේශයේ තියෙන සෑම ගසකම මේ රුක්දේවරු හිටියා අමනුෂ්‍ය හිට විමාන හදාගෙන අමනුෂ්‍ය රුක්දේවරු හිටියා එතකොට දැන් මේ සාමින් වහන්සේලා වස් පසන්න මෙතන මාස 3ක් පැමිණීම නිසා ඇත්තටම මේගොල්ලන් බියටපත් වුණා එතකොට බියටපත් වුණා කියන්නේ මේගොල්ලන්ට ගස් උඩ වැඩ හිටින්න බැහැ මොකද ස්වාමීන් වහන්සේලා පල්ලෙහා වැඩ සිටින නිසා ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා ඒ කියන්නේ සද්ධාාවක් සකස් වෙච්ච අමනුෂ්‍යය නෙමෙයි ඒ නිසා මේ අය තීරණය කරනවා අපි මේ ස්වාමීන් වහන්සේලාව බිය ගන්නවා නම් මෙතනින් අපි පිටත් කරනවා කියලා එහෙම මේ අමනුෂ්‍යෝ තීරණය කළා ස්වාමීන් වහන්සේලාට එක 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 ආකාරයෙන් රාත්‍රියේ බය ගන්නවා ඒ කියන්නේ එක එක විකාර රූපී දේවල් පෙන්නලා හීන පෙන්නලා එක එක ආකාරයෙන් අමනුෂ්‍යී ස්වාමීන් වහන්සේලා බය ගන්නවා එතකොට මෙතනදී අපි දකින්න ඕනේ අමනුෂ්‍යයින් මේ ආකාරයෙන් මෙතනදී ස්වාමින්වහන්සේලාව බියටපත් කරන්න හේතුවක් ස්වාමින්වහන්සේලා තුල යම් දුර්වලතාවයක් තිබිලා තියෙනවා. තේරෙනවද? උන්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා තුල ලෝභ ද්වේෂ මෝහයන් හරි තිබිලා තියෙනවා. මොකද එහෙම නොතිබ්බා නම් අමනුෂ්‍යයින්ට මේසා පීඩාවක් කරන්න පුළුවන් කම නැහැ. නමුත් මේ අමනුෂ්‍යයින් පීඩාවටපත් කරද්දී ස්වාමින්වහන්සේලා මේක තව කෙනෙකුට හෙළිගලේ නැහැ. නමුත් අවසානයේ නායක ස්වාමීන් වහන්සේ හැර අනිත් ඔක්කොම මේ අමනුෂ්‍ය පීඩාවට පත් වෙනවා. ඒතකොට සුමානයක් විතර ගියාට පස්සේ නායක ස්වාමීන් වහන්සේ දකිනවා මෙතන කණ්ඩායමේ මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැහැරිලා. සිරුරෙන් වැහැරිලා බියටපත් වෙලා මේක දැක්කට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ විමසන්නේ මොකද කියලා. ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිව මේ ආකාරයෙන් අමනුෂ්‍යයෙන් අපිට බිය ගන්නවා කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායමේ හිටිය නායක ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ අර ස්වාමීන් වහන්සේලාව එක්කරගෙන ලෞතර බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණය සැලකලාට පස්සේ ඊට පිළිතුරක් හැටියට තමයි බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ අමනුෂ්‍යයෙන් බිය ගැනීමට පිළිතුරක් හැටියට කොහොමද දැන් මේ අමනුෂ්‍යයෙන් එක ජීවත් වෙන්නේ කියන කාරණය. එතෙන්දි බුදුරයන් වහන්සේ කියනවා මහණෙනි ඔබලාට සුදුසුම තැන මෙතනයි. ඒ නිසා අමනුෂ්‍ය බිය කළා කියලා ඔබලා මෙතනින් යන්න අවශ්‍ය නැහැ. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ සතියට දෙවරක් මාසෙකට අටපාරක් සත්‍යායනය කරන්න කියනවා. එතකොට දැන් බලන්න බුදුරයන් වහන්සේ මෙතනදී අපිට පෙන්නුවේ අමනුෂ්‍යයෙන් එළවෙන ධර්මයක් නෙමෙයි. දැන් වර්තමානයේ අමනුෂ්‍ය පීඩාවක් ආපුවම අපි මොකද කරන්නේ? අමනුෂ්‍යයෙන් එළවනවනේ නේද? තොයිල් කරලා පිරිත් කියලා එක එක දේවල් කරලා අමනුෂ්‍යයෙන් එළවන්න තමයි යන්නේ. එතකොට අමනුෂ්‍යයෙන් එළවීම කියන්නේ මොකද්ද? අමනුෂ්‍යයන්ට හිංසාවක් කරන අමනුෂ්‍ය හිංසනයක් හදන තියෙනවා. ඒතර බුදුරයන් වහන්සේ මෙතනදී කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ අමනුෂ්‍යින් පළවා හරින නෙමෙයි. අමනුෂ්‍යින් ප්‍රියභාවයටපත් කරා. තේන්නා? මේ අමනුෂ්‍යිනොත් භික්ෂුන් වහන්සේලා සමෝ මේ භූමියේ වසනාකාරයට තමයි බුදුරයන් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ සතියකට දෙවරක් සත්‍යායනය කරන්න. සත්‍යායනය කළ මේ කරණීය මෙත සූත්‍රයේ නුවණින් මෙනෙහි කරන්න මෙහි අර්ථය නුවණින් මෙනෙහි කරන්න මේ අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වන්න
අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වලා දෙවියන්ට අමනුෂ්‍යෙන් පින් දෙන්න කියලා. එතකොට දෙවියන් ප්‍රියභාවයට පත් වෙලා දෙවියනුත් ඔබලා දෙගොල්ලම සමගියෙන් මෙතන ජීවත් වෙන්න පුළුවන් තැනට එන්න පුළුවන් කියලා. තේරෙනවද? එතනදී බුදුරජාන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළා මේ කර්මීය මෙත සූත්‍රයේ සත්‍යායනය කරන්න, මේ කර්මීය මෙත සූත්‍රයේ අර්ථයන් නුවණින් මෙනෙහි කරන්න, මේ කර්මීය මෙත සූත්‍රයේ තියෙනා වූ මේ 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 අර්ථයන් ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මේ කර්මීය මෙත සූත්‍රය කමඨහනක් කරගෙන භාවනාවක් කරගෙන මේ භව නිරෝධය කරා උපයෝගී කර ගන්න කියලා. එහෙනම් දැන් මෙතන තියෙන දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණක්ද? නෑ. ඒතර කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍යයන් ප්‍රිය කිරීමට දෙවියන් ප්‍රිය කිරීමට පමණක් නෙමෙයි. ඒතර මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කමඨහනක් කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් කරගෙන ඔබලා මේ වස් තුන් මාසයේ අවසන් වීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ මේ ස්වාමින් වහන්සේලා මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේගෙන් දැනගෙන නැවතර වනපදේශයට වඩින්න. අර පරණ කුටි වලටම වැඩලා තුන් මාසයක් තුල උන්වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එනම් බලන්න කරණීය මෙත්ත සූත්‍රය කියන මේ සූත්‍රයේ අර්ථය තුල නොනා දෙවියන් ප්‍රිය කිරීම කියන කාරණේ විතරක් නෙමෙයි. දෙවියන් ප්‍රිය කියන කාරණයක් තියෙනවා. නමුත් මේ කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කමඨානක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට ගන්න කියලා. වර්තමානයේ කරණීය මෙත සූත්‍රයේ අර්ථය අපි ජීවිතේට එකතු කරගන්නේ දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණයි. දෙවියන් සතුටු කිරීම උදෙසා පමණයි. අමනුෂ්‍යයන් සතුටු කිරීම උදෙසා පමණයි. කරණීය මෙත සූත්‍රයේ තුල සැඟවිලා තියෙන උතුම් කමඨාන උතුම් භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ ධර්මතාවයන් අපි මතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ කරණීය මෙත සූත්‍රයේ තුලින් මෙන්න මේ උතුම් කමඨාන උතුම් භාවනාව මතු කරලා ගන්න. මොකද කරණීය මෙත සූත්‍රය කියන සූත්‍රය අපේ ඕනෑම බෞද්ධ පින්වතෙකුට ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳින් කටපාඩම් හිටින සූත්‍රය. ඒක වයස් ભેදයක් නැහැ හැමෝටම කටපාඩම් හිටිනවා. මොකද භික්ෂුවක් හැටියට මම කරණීය මෙත සූත්‍රය ඉගෙන ගත්තේ පාසල් යන වයසේ. පාසල් යන වයසේදී අම්මාත් එක්ක රැයට බුද්ධ වන්දනාව කරද්දී තමයි මම කරණීය මෙත සූත්‍රය ඉබේම කටපාඩමෙන් කියන්නේ පුරු වුණේ. එතකොට පින්වතුල්ලාට සමහර විට පාසල් වයසේදීම මේ කරණීය මෙත සූත්‍රය අනිත් සූත්‍රයන්ට වඩා කටපාඩම්ව තියෙන්නේ. මොකද සංසාරේ අපි මෛත්‍රී පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරේ මෛත්‍රී පුහුණු කිරීමේ පුරුද්ද සාංශාරික පුරුදු නිසාම ලොකු කුඩා කාටත් අනිත් සෑම සූත්‍රයකටම වඩා ලේසියෙන් පහසුවෙන් කරණීය මෙත සූත්‍රයේ මතකෙ හිටින තත්ත්වය තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ කරණීය මෙත සූත්‍රයේ අර්ථය තුලින් අපිට කියන්නේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වෙක් පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද? ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා මේ නිවන් මාර්ගය මතු කරලා. මේ කර්මීය මෙත සූත්‍රයේ අර්ථයයි කියන්නේ. මොකද මේ අර්ථය දැනගන්න ඕනේ භාවනාවක් හැටියට මේක කමඨාණක් හැටියට වඩන්න. ඒතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා නිවන් මාර්ගයට අවතීන. එතකොට මේ නිවන් මාර්ගයට අවතීන වෙන්න කැමති පින්වතා, එහෙම නැත්නම් කුසල් දහම් වඩන්න කැමති පින්වතා මුලින්ම මොකද කරන්න ඕනේ? තමා තමාට අවංක වෙන්න. තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙන්න ඕනේ, ධර්ම රත්නයට අවංක වෙන්න ඕනේ, සංඝ රත්නයට අවංක වෙන්න. මේක තමයි මේ ධර්ම මාර්ගයේ පළවෙනි තැන බුදුරජාණන් වහන්සේ කර්මීය මෙත සූත්‍රයේදී දේශනා. මෙන්න මේ අවංකභාවය තුල ඉඳගෙන යා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. පෙරුවන් උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. එතකොට තමා තමාට අවංක වෙමින් තමාගේ සැපය උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට කරන්න. තේන්න දැන් වර්තමාන සමාජයේ හුඟක් අය තමාගේ සැපයට තියෙන වත්පිළිවෙත් කරනවා අඩුයි. මොකද කොතනත් ලෝභ, ද්වේෂ, මෝහයන් තුල තමයි වත්පිළිවෙත් කරන්නේ. එතන මෙතනින් තමා තමාට අවංක වෙච්ච කෙනා සංසාර බය දැක්ක කෙනා තෙරුවන් ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි සද්ධාවට අවංකභාවයට කීකරු භාවයට පත් වුණ කෙනා තමා කෙරෙහි කළ යුතු තමා කෙරෙහි කළ යුතු තුකම් තමා සුගතිය කරා මුලින්ම යන්න. සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරන්නේ අදාළ සංස්කාර රැස් කරන්න. මේ කුසල් සංස්කාරයත් අනිත්‍යයි කියලා දැකලා නිවන් මාර්ගයට අදාළ සංස්කාරය තත් ජීවිතයට එකතු කරගන්න. තේනවා? එතන බුදුරජාණන් වහන්සේ කර්මීය මෙත සූත්‍රය මෙතනින් තමයි පටන් ගන්නේ.
තමා තමාට අවංක වෙන්න. තමා තෙරුවන්ට අවංක වෙලා තෙරුවන් උදෙසා තමා උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. තේරුණාද? එහෙම ඉටු කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා මෙත් වඩන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකේ බයෙන් මිදුණා වූ සත්වයෝ ඉන්නවා. කවුද බයෙන් මිදුණා වූ සත්වයෝ කියන්නේ? උතුම් රහතන් වහන්සේ. එතකොට මේ උතුම් රහතන් වහන්සේලා මනුස්ස ලෝකයේ තුල ඉන්න පුළුවන්, දිව්‍ය තලවල ඉන්න පුළුවන්, අනාගාමී බ්‍රහ්ම තලවල ඉන්න පුළුවන්. එතකොට මේ බයෙන් මිදුණා වූ රහතන් වහන්සේලා උත්තමයන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. මුලින්ම කියන්නේ මොකද්ද? බයෙන් මිදුණා වූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අය සුවපත් වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බයෙන් මිදීමට ගමන් ගන්නා වූ මාර්ගයේ ජීවත් වෙන පිංගතුල්ලා ඉන්නවා. බයෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. ඒ කවුද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කියන පුද්ගලයෝ මොකද කරන්නේ? මේ බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. මේ සෑම බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සෑම සත්වයෙක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බය කියන කාරණය తాවකාලිකව යටපත් කරගත්තා වූ සත්වයෝ ජීවත් වෙනවා. తాවකාලිකව. එතකොට මේ බය කියන කාරණය తాවකාලික යටපත් කරගත්ත සත්වයෝ කවුද? මේ රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයෝ. ඒ බ්‍රහ්මයෝ නිරේතුරුවම ධ්‍යාන සමාධිය තුලයි ජීවත් වෙන්නේ. ධ්‍යාන සමාධිය තුල පංච නීවරණ යටපත් වෙලා ඒ පංච නීවරණ යටපත් වීම තුල ඒගොල්ලෝ බියෙන් తాවකාලිකව මිදිලායි जीवात्वे गमन करना දිගින් වැඩි දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට දිගින් වැඩි කියලා දකින සත්වයා කවුද? ඔය නයා පොළඟා පිඹුරා තමයි දිගින් වැඩි කියලා දකින සත්වයා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහසાગරේ යොදුන් ගානක් දිග භූත සත්වින් ජීවත් වෙනවා. ඒතර සමහර විට මහසાગරේ ජීවත් වෙන සමහර මාළු ඉන්නවා මීටර 10ක් 20ක් 30ක් 40ක් 50ක් දිගින් වැඩි. සමහර මෝදාශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍ය සත්වයන් ඉන්නවා, භූත සත්වයන් ඉන්නවා. ඒගොල්ලෝ දිගින් මීටර් 100ක්, 100, 200, 300 දිගයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන දිගින් වැඩි වුණා වූ සෑම සත්වයකින් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී කියනවා මේ ලෝකේ උසින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් උසින් වැඩි කියන්නේ ඕනනම් වැඩිමනොත් අඩි 6 උසයි. තිරිසන් ලෝකේ උසින් වැඩිම සත්වයා කියන්නේ අලියෙක්, එහෙම නැත්නම් අර ජිරාෆ් කියන සත්තු උසින් වැඩිම සත්වය. නමුත් මේ අමනුෂ්‍යය ඉන්නවා නෝන සමහර අමනුෂ්‍ය පොල් ගහකට වැඩිය උසයි. තේන්නා සමහර යක්ෂ කොටස් ඉන්නවා ඒගොල්ල පොල් ගහකට වැඩිය උසයි. එතකොට මේ උසින් වැඩි වුණා වූ සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනවා මේ මහතෙන් වැඩි අය ස්ථූල අය. තේනවා? දැන් මනුස්ස ලෝකේ සමහර විට මහත අය දැන් මේ මහත්යාගේ ඉනේ කලිසමේ ඉනේ ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අඟල් 34ක් නැත්නම් 35ක් හරි කියයි. නමුත් සමහර අය ඉන්නවා ඒක අඟල් 60ක් 65ක් වගේ විශාල ශරීර කියන එක. ඒ වගේම අමනුෂ්‍ය ලෝකේ සමහර මේ කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයන් ඉන්නවා මේ අමු මස් ඉව කරමින් ජීවත් වෙන අමනුෂ්‍යයෝ. ඒ අමනුෂ්‍යයෝ නෝන සමහර විට අලි පැටියෙක් තරම් විශාලයි. ඒගොල්ලෝ මේ මස් උපාදානය කරගෙන ওই මැරිච්ච සමහර අය. ඒගොල්ලෝ මේ අමු මස් කුණු වෙච්ච මස් උපාදානය කරගෙන ජීවත් වෙන අලි පැටියෙක් වගේ විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ මහතින් වැඩි ස්ථුල ශරීර ඇති සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙත්සිත පතුරවමි ජීවත් වෙනවා. ආයිමත් කරණීය මෙත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද අපේ ඇසට පෙනෙන්නේ? මිනිස්සයා අපිට ඇසට පේනවා, තිරිසන් සතා අපිට ඇසට
එතකොට මේ ඇසට පෙනෙන සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද මේ ඇසට නොපෙනෙන්නේ? දැන් දෙවියා එහෙම නැත්නම් බ්‍රහ්මයා නැත්නම් නිරිසතා ප්‍රේතයා අසුරයා කියන කෙනා යක්ෂයා කියන කෙනා අපේ ඇසට පේන්නේ නැහැ. මේ ඇසට නොපෙනෙන සෑම සත්වයකම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට ළඟ ඉන්න සත්වයෝ අපිට දුර ඉන්න සත්වයෝ දැන් මගේ ළඟම ඉන්නේ කවුද? දැන් ඔබලා දෙදෙනා මා ළඟ ඉන්නවා නේද? ළඟින්. ඒ වගේම මේ ළඟ ඉන්න සත්වයෝ දුරින් සිටින සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ ඉන්නවා. තේන්නාද? අපිට කැමති අපිට ආදරය කරන සත්වයෝ ඉන්නවා. අම්මලා තාත්තලා ඥාතීන් හිතවතුන් කල්යාණ මිත්‍රභාවයෙන් උපකාර කරන අය මේ සෑම කෙනෙක්ම අපිට හිතවත්ව ජීවත් වෙන සත්වයෝ. මේ හිතවත්ව ජීවත් වෙන සෑම සත්වයකම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්වයෝ ඉන්නවා. එහෙනම් අපිට අකමැති අපිට ආදරය නොකරන සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙනෙකුගේ දියුණුවට අකමැති අය, චෝදනාවට රුචි අය. මෙවැනි සෑම අපිට අකමැති සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර දැන් බලන්න කර්මීමෙත සූත්‍රයේ අර්ථයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරලා කුසලයේ තුල මතු කරලා නිවන් මාර්ගයේ උදෙසායි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒතර මේ නිවන් මාර්ගයට කැමැති පින්වතා මොකද කරන්න ඕනේ? මුලින් තමා තමාට අවංක වෙන්න ඕනේ. දෙවනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තමාගේ සැපේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා කියන්නේ සද්ධාව සීලය දානය මෛත්‍රිය තුල ශක්තිමත් වෙනවා. ඒතර එහෙම වෙලා දැන් මෙන්න බලන්න වියෙන් විදුනා වූ සත්වයන්ගේ පටන් ක්‍රමානුකූලව මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දස දිසාවෙම සිටින සත්වෙින්ද මෙසිත පතුරවන්න කියලා. දැන් මේ දස දිසාවටම සත්වෙින්ද මෙසිත පැතුරුවාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එතනදී කර්මීයමෙත සූත්‍රයේ අර්ථය මතක කරලා ගනිද්දී මොකක්ද අපිට දකින්න තියෙන්නේ? දස දිශාවටම මෙත්සිත පතුරවගෙන ඉන්න කෙනා නිරේතුරුවම සීලෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. සද්ධාවෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. ඒතකොට සද්ධාවත් සීලයත් තුළින් මෛත්‍රිය තුළ යා මෛත්‍රියෙන් දස දිශාවටම යා මෙත්සිත පතුරවගෙන ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස 11ක් යාගේ ජීවිතේට එකතු වෙනවා කියලා. මොනවාද ඒ ආනිසංශ? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ, දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යින්ට ප්‍රිය වෙනවා, ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ උපදිනවා. තේන දැන් කීයද ආනිසංශ ආවේ? 11ක් ජීවිතේට එකතුණා. ඕනෑම කෙනෙක් නොනා ඒ ආනිසංශ 11කින් අවසාන ආනිසංශ දෙක අත්විඳින්නේ නැහැ. මොකද අවසාන ආනිසංශ දෙක සිහි මුලානවි මැරෙනවා කියන කාරණය දකින්නේ මැරෙනකම් ඉන්නේ බෑ නේද? සුගතියේ ඉපදෙනවා කියන කාරණේ දකින්න මැරෙන. නමුත් මෛත්‍රියේ තියෙන ආශ්චර්යය තමයි නෝනා මෛත්‍රිය මේ ආකාරයෙන් දස දිශාවට වැඩෙද්දී එයා සිහි මුලානවි මරණයත් සුගතියේ උපතත් දෙකම ජීවිතේදීම දකින්න. මැරෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. මරණාට පස්සේ වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ තුලදී මෙයා සිහි මුලානවි මරණයත් සුගතියේ උපතත් කියන කාරණා දෙක ජීවත් වෙද්දී මෙයා දකින්න. ඉගෙන මෛත්‍රිය වඩන කෙනා අනිවාර්යයෙන්ම සීලයෙන් පරිපූර්ණ වෙනවා. හේතුඵල ධර්මයක්. සීලයෙන් පරිපූර්ණ වෙලා මෛත්‍රිය වඩන කෙනා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙනවා. හේතුඵල ධර්මයක්. ඒ කෙනා නෝනා මැරෙන්න පෙර ආතුව සිහි මුලා නොවි මරණය දකින්න. එයා මැරෙන්න පෙර ආතුව සුගතියේ උපත දකින්න. එහෙනම් බලන්න දස දිශාවට මෙත් වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ආනිසංස 11ක ඵලයක් ලබන පුද්ගලයෙක් බවට අපිව පත් කරනවා. මේ කර්මීමේත සූත්‍රයේ අර්ථය කියන්නේ. එතකොට මේ ආනිසංශ 11ක් තියෙන පුද්ගලයෙක් බවට දැන් අපිව පත් කරලායි තියෙන්නේ මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනිසංශ 11ම ජීවිතයට එකතු කළ ගත්තාට පස්සේ මේ ආනිසංශ 11 නිසාම මේ මෛත්‍රී ආනිසංශයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මෛත්‍රිය කෙරෙහි හිත ඍජු පිටනවා කියලා. මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව. ඒ ඍජුව කියන්නේ මොකද්ද? සැලෙන්නේ නැහැ.
සැකයක් නැහැ. මොකද එයාට ආනිසංස පිළිබඳ සැකයක්. එයා ආනිසංස 11 ජීවිතයෙන් අත්දකින්න. අත්දකිමිනුයි මෛත්‍රිය තුල ඉන්නේ. අත්දකින නිසා මෙයා මෛත්‍රී ආනිසංස කෙරෙහි සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ ජීවිතය තුලින් දකිනවා. එතනදී මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, අවිශ්වාසයක් නැහැ මෛත්‍රියට. ඒ ඍජුව පිහිටන්නා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා සංසිඳෙනවා කියලා. සංසිඳෙනවා කියන්නේ මොකද්ද? ධර්මයේ පස්සද්ධියට පත් වෙනවා, ධර්මයේ සැහැල්ලුවට පත් වෙනවා. ඒ පස්සද්ධිය සකස් වුණා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා සමාධිමත් භාවයට පත් වෙනවා කියලා. ඔන්න එක අදියරක් කර්ණීය මෙත සූත්‍රය. දැන් අතනින් මුලින් පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න අවේ හේතු වෙන්නා වූ කාරණයෙන් පටන් අරගෙන දස දිශාවටම මෛත්‍රිය වඩලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගෙන ඒ ආනිසංස තුලින් අන්න යා මොකද කරන්නේ මෛත්‍රී සමාධිය සකස් කර ගන්න. සමාධිමත් මෛත්‍රී හිතක් යා සකස් කර ගන්න. මේක මේ කර්ණීය මෙත සූත්‍රයේ එක අදියරක්. එහෙනම් මෙතන තමයි ලෞකික අදියර. මෙතන මේ මෛත්‍රිය තුලින් සමාධිමත් හිතක් සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද්ද කරන්නේ? අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් ඔබ මේ මෛත්‍රිය විදර්ශනා නුවණ උදෙසා භාවනාවක් කමටහනක් කරගන්න කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව කමටහනක් කරගෙන විදර්ශනා නුවණ මතු කරගත්ත නිසායි එදාර අමනුෂ්‍ය බියටපත් වුණ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම වස් කාලයේ අවසානයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දැන් යා මෛත්‍රී සමාධියෙන් පරිපූර්ණයි. හිත සමාධිමත් වෙලා හිත මෛත්‍රිය තුල තියෙන්නේ. ඒ සමාධිමත් හිත තුලින් අන්න දැන් යා දකිනවා. මොකද්ද දකින්නේ? මේ මෛත්‍රියේ සෑම ආනිසංසයක්ම අනිත්‍යයි කියන කාරණා. දැන් මේ මෛත්‍රී සමාධිය සකස් වෙන වෙලාව දක්වා එයා මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම ලෞකික විදියට යාට වැඩිලා තියෙනවා. සම්මා සමාධිය සකස් වෙලා ලෞකික සම්මා සමාධිය සකස් වෙලා. එතකොට මේ ලෞකික සම්මා සමාධිය තුල ඉඳන් මේ මෛත්‍රිය තුලින් ලබා ගන්නා වූ යා මොකද කරන්නේ? මේ මෛත්‍රී ආනිසංස සියල්ලම අනිත්‍යයි කියලා දක්නවා. යා දකින්න කොච්චර සීමුලා නොවි මැරුණත් අපි නැවත සීමුලාවටපත් වෙලා මැරෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර රූමත් ශරීරයක් මෛත්‍රිය තුලින් ලබා ගත්තත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. යා මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දකින්න. එතකොට මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දැකලා එයා නුවණින් දකිනවා මං සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා අතීතේ එර්ධියෙන් ගමන් කරලා තියෙනවා. පටිච්ච සමුප්පන්නෝ ඉදිරියට. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් එර්ධියෙන් මම ගමන් කරලා තියෙනවා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් මං රූපාවචර අරූපාවචර භ්‍රමතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. අතීතේ මෛත්‍රිය ජීවිතය තුලින් පුහුණු කරලා මම ඊටමත් ලස්සන ස්වරූපී ශක්ති රජවරු වෙලා සක්‍රියා වෙලා මම ඉපදිලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන බලන්න අතන ලෞකික සම්මා සමාධිය තුලට ඇවිල්ලා දැන් යා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා දැන් මේ සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයේ සකස් වෙන මොහොතේම එයා දකිනවා මේ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඒ නිසා නිරේතුරුවම දැන් මෙතෙක් පළවෙනි අධ්‍යයන කර්ණීය මෙත සූත්‍රයේදී මේ ලෞකික මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්ත ආස්වාදයට බැඳුනා. දැන් මේ ආස්වාදය තුලින් අපි හිත සමාධිමත් භාවයට ගෙනාවට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රිය විදර්ශනා නුවණින් දකිනවා. ඒ කියන්නේ මොකද්ද? මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා නුවණ මුසු මෛත්‍රිය. අධිගමයන් කරා අපිව අරන් යන ප්‍රඥාව මතු කරලා දෙන මෛත්‍රිය තමයි ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී ආර්ය මෛත්‍රිය මතු කරන මාර්ගය පෙන්වුවා. කොහොමද පෙන්වුවේ? මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්න එපා. ඔබ කොච්චර මෛත්‍රී වඩලා දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණත් ඒ ප්‍රියභාවයට පත්වෙන සමාජය තුල ඔබට කොච්චරනම් යහපත් ප්‍රතිචාර ලැබුණත් ඒ ප්‍රතිචාරයන්ට බැඳෙන්න එපා. මොකද ඒ ප්‍රතිචාර කියන්නේ සංස්කාරයක්. සංස්කාරය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්මයි. එනිසා ඔබ කොච්චර මෛත්‍රී භාවනා වැඩිලා කොච්චර ලස්සන රූපේ ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න රූපයට බැඳෙන්න එපා. ඒ ප්‍රසන්න භාවය කියන්නේ සංස්කාරය. තේරෙනද? ඒ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. ඔබ මෛත්‍රී වඩලා ඔබ කොච්චර සමාජය තුල ජනප්‍රියභාවයට පත් වුණත් ඒ ජනප්‍රියභාවයට බැඳෙන්න එපා. ජනප්‍රියභාවය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. ඒතකොට දැන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න විදර්ශනා නුවණ යා සකස් කරගන්න. එන්න ආර්ය මෛත්‍රිය දැන් එයා තුල වැඩෙනවා.
එයා මෛත්‍රී ආංශයෙන් බැඳෙන්නේ නැහැ. එයා ආර්ය මෛත්‍රී ජීවිතයට උපයෝගී කරගෙන අන්න බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා. කොහොමද අවසන් කරන්නේ? මේ ආර්ය මෛත්‍රිය තුලින් කාමයන්ගේ නිසරුභාවයේ දකිමින් සංසාර බය දකිමින් සක්කාය දිට්ඨිය සිඳිමින් නැවත මව් කුසකට නොයන. එනවාද? නැවත මව් කුසකට නොයන අනාගාමි බ්‍රහ්ම තලයක උප්පත්තිය සකස් කරගන්න බ්‍රහ්මේ වෙන්න කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ නවත්තා. එහෙනම් බලන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ වර්තමානයේ හැම ලොකු කුඩා කවුරු සත්‍යායනය කළත් මේසා ගැඹුරු ධර්මයක් මේසා ගැඹුරු අර්ථයක් කරණීය මෙත්ත සූත්‍රය තුලින් දකින්නේ නැහැ. එනිසා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට ප්‍රියවීම සඳහා පමණක් නම් නෙමෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රියවීම සඳහා පමණක් නම් නෙමෙයි. ඒකත් එක හේතුවක්. එතනදී බුදුරජාණන් වහන්සේ අපිට දෙන ලස්සනම ආදර්ශය තමයි වර්තමානයේ ගොඩාක් එක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ ගෙදරක අමනුෂ්‍යෙක් പ്രേත දෝෂයක් භූත දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ? പ്രേතයන් නෙලවන්න තොইল කරලා, බලි තොইল කරලා අප්‍රමාණ අමනුෂ්‍ය හිංසනය කරගන්න. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශ දෙන්නේ මොකද්ද? අමනුෂ්‍යයන් එළවීම නෙමෙයි. දැන් එදා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අමනුෂ්‍යයන් එළවන්න අමනුෂ්‍යයන් පළවා හරින ධර්මයක් කිව්වනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කවදාකවත් එහෙම ධර්මයක් කියන්නේ? ඇයි එතන අමනුෂ්‍ය හිංසනයක් සිද්ධ වෙන්නේ? එතකොට මේ අමනුෂ්‍ය හිංසනය නෙමෙයි බුදුරජාණන් වහන්සේ එතනදී මේ ආදර්ශයෙන් දෙන්නේ. මේ අමනුෂ්‍යයන් ප්‍රියභාවයට පත් කරගන්න. ඔබලා මේ කැලේ ජීවත් වෙනවා වගේම ඒ අමනුෂ්‍යයන්ගේ පිප්පලවල් ඒගොල්ලන්ගේ උපාදානයන් ඒවා වළක්වන්නේ නැහැ. මේ කුටිය ඔබ ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේම මේ ගහ මගේ කරගෙනයි මේ දෙවියා ජීවත් වෙන අමනුෂ්‍යයා ජීවත් වෙන. එතකොට අපි ඒ දෙවියා මෙතනින් එලවනවා කියන්නේ අපිව කුටියෙන් එලවනවා හා සමාන වැඩ නේද? එනිසා නිරේතුරුවන් බුදුරයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ තුරින් වර්තමාන සමාජයට දෙන එක පණිවිඩයක් තමයි අමනුෂ්‍ය ප්‍රශ්නවලදී අමනුෂ්‍යයා එලවනවා කියන තැනට ඇවිල්ලා පීඩා කරනවා කියන තැනට ඇවිල්ලා අමනුෂ්‍ය හිංසනයට අදාළ බලවත් අකුසල් කරගන්න එපා. මෙතනදී බුදුරයන් වහන්සේ කියන්නේ අමනුෂ්‍යයා සතුටට පත් කරලා එනයි එයාව ප්‍රියභාවයට පත් කරලා එයාව බියෙන් මුදවලා එයාත් එක්ක සමගිව අපේ කටයුත්ත කරගෙන අපිට මෙතනින් ගැලවිලා යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම දකින්න කරණීය මෙත්ත සූත්‍රය තුල ඊළඟ ජීවිතේ අනාගාමි බ්‍රහ්මතලයක උතුම් බ්‍රහ්මීක් බවට පත්වීමට අවශ්‍ය කමඨහනත් ඒ වගේම භාවනාවක් ගැබ් වෙලා තියෙනවායි කියන කාරණේ දකිමින් ඕනේ අපි කරණීය මෙත්ත සූත්‍රයේ ජීවිතයට එකතු කරගන්න. එනිසා පිංගතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරනවා වගේම දෙවියන්ට පින් දෙනවා වගේම නිරේතුරුවම කරණීය මෙත්ත සූත්‍රය නැවත මව් කුසකට නොයන සක්කාය දිට්ඨිය සිඳෙන කාමයන්ගේ නිසරුභාවය දකින අනාගාමි බ්‍රහ්මෙක් බවට පත් වෙනවායි කියන කාරණය තුල දකි. ඒ කාරණය තුල දකෙමින් නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත්. ස්වාමින් වහන්සේ දස දිසාවටම මෛත්‍රිය පැතුරුවයින් පසු පුද්ගලයෙකු වටා නිර්මාණය වන පරිසරය කොයි ආකාරයෙන්ද? එතකොට දස දිසාවටම මෛත්‍රී පතුරවද්දී අර බුදුරජාන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන බයෙන් මිදුණා වූ සත්වයින්ගෙන් පටන් අර සෑම සත්වයකටම අපි මෙත්සිත පැතුරුවා වෙනවා. එනිසා නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් වෙන්න කියලායි බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ. පින්වතුල දැස් පියාගන්න මං කිව්වට පස්සේ කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්න සියලුම සත්වයෝ
කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවීම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවීම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවීම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර අනු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා මම කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදුරජාන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේදී මේ ආකාරයෙන් දස දිසාවටම බියෙන් මිදුණා වූ සත්වයින්ගේ පටන් බියෙන් මිදීමේ මාර්ගයේ ගමන් කරන්නා වූ සත්වයින්ගේ පටන් සියලුම සත්වයින්ට මෙත් සිත පතුරවමින් ජීවත් වෙලා ඒ මෛත්‍රී සිතත් විදර්ශනා නුවණින් දැකලා අවසානයේ නැවත මව් කුසකට නොවෙන අනාගාමී බ්‍රහ්මතලයක උපත්තියක් සකස් කරගන්න කියන අර්ථයයි කරණීයමෙත සූත්‍රයේ තුලින් බුදුරජාන් වහන්සේ පින්වතුන්ලාට මතක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස කරණීය මෙත්ත සූත්‍ර සත්‍යායනය තුලින් දෙවියන් දකින්න පුළුවන්ද? නෑ මෙහෙමයි නෝන දැන් පිරිස් සූත්‍රයේ සත්‍යායනය කරන්නේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා කියන්නේ ආයිමත් මේ දෙවියෝ දකින්න අමනුෂ්‍යෝ දකින්න පැවිදි වෙච්ච පිරිසක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද ඒ ස්වාමින් වහන්සේ සත්‍යයා වෙලා තිනවා අතීතේ නේද? දෙවිය වෙලා අමනුෂ්‍ය වෙලා කල්පකණන් ඒ ස්වාමින් වහන්සේම ජීවත් වෙලා තිනවනේ. දැන් මම මේ මොහොතේ භික්ෂුවක් බව ඇත්ත. නමුත් මං සංසාරයේ සත්‍යයා වෙලා සස්ත්‍රීක දෙවිවරු වෙලා කල්පකණන් දිව්‍යතලවල ජීවත් වෙලා තිනවා. එතකොට අමනුෂ්‍ය වෙලා සතර අපායන්ට වැටිලා කල්පකණන් ජීවත් වෙලා ඉතින් එහෙම කෙනෙක් ආයිමත් දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමේ සූත්‍ර සත්‍යයන් කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මම වුණත් ඕනෑම රාත්‍රියක බුද්ධ වන්දනාවක් කරන. මොකද අපි මේ මාර්ගයට ආවේ අපි මේ මාර්ගය දැක්කේ අපි මේ මාර්ගයේ ආශිර්වාද ලැබේ බුදුරජාන් වහන්සේ නිසා. ඒ නිසා කවදා හරි කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වුණත් එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන වන්දනාවන්ගෙන් බැහැර වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට මාවත පෙන්නේ. ඒ වගේම කවදා හරි කෙනෙක් රහත් වුණත් එයා පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් කවදා හරි කවුරු හරි රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේට නැවත බුද්ධ වන්දනා කරන්න අවස්ථාවක් නැහැ. උන්වහන්සේ සියල්ල කරලා ඉවරයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් අනිත් සංඝ රත්නයත් අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන්ම දැක්ක කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ රූපයත් පංච උපාදානස්කන්ධයට යොමු කළේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක උත්තමෙක්. උන්වහන්සේට නැවත බුදුන් වඳින්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් උන්වහන්සේ බුදුන් නොවැඳින්නේ නැහැ. මොකද උන්වහන්සේ සමාජයේ පරමාදර්ශී චරිතයක් වෙන්න ඕන. පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ. පරමාදර්ශී චරිතයක් වීම තැන ඉඳලා උන්වහන්සේලා බුද්ධ වන්දනාවන් සියල්ල සිද්ධ කරනවා. ඉන්නේහා අපි නොනා නිරතුරුවම වර්තමානයේ වුණත් මම අපි හැමදාම රැයට බුද්ධ වන්දනාව සිද්ධ කරයි. ඒ බුද්ධ වන්දනාවන් සිද්ධ කරන්නේ කරණීයමෙත සූත්‍රයේ සත්‍යායනය කරන්නේ සූත්‍ර සත්‍යායනය කරන්න ඕන අපි දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි. එතකොට නිවන් මාර්ගය තුල ගමන් කරන ගිහි වේවා පැවිදි වේවා ඕනෑම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ තමන් ඉස්සරහා අමනුෂ්‍යෙක් පෙනී හිටියත් දෙවියෙක් පෙනී හිටියත් ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න.
समाधि विदर्शना मुसु नौ समाधि हमला बरपतल अणतुर समाधि सकासुना पांच नियम अटपत्ना पांच नियम अटपत्ना हितट निरयतु अमनुष्यन देवियान दर्शन इधर मे अमनुष्यन देवियान दर्शन वेद्या विदर्शना सकसुला नेता या निरयत मे अमनुष्य देवियां बेंदे बेंदुन अट पास तम इट पास समाधि समवादी अनिवार्य देवी देखिए अरम पंचुपादान स्कंदे दकीन पंचुपादान स्कंदे नित्यवासी दकीन भावे कोयहरी दुख तुला जीवन दकीन तम या हदन इन सा निरेतु में अपी मोन सूत्रे सच्चाइने कला ये बुद्रजानन मान से देशना कला उस सूत्र दकीन सच्चाइने करमी अपिटे सूत्रे तुलना देवियान दकीन नाम दकीन ने सूत्रे आरते जीवित गान දැමේ කර්ණීයමෙත සූත්‍රයේ තුලින් අපි කොයිම වෙලාවකවත් මේ සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්නෙ නැහැ. අපි මේ සූත්‍රයේ සත්‍යායනය කරන්නේ අමනුෂ්‍යින් සතුටු කරන්න නැත්නම් දෙවියන් සතුටු කරන්න මිසක් අපි මේ සූත්‍රයේ තුල ගැබ් වෙලා තියෙන නැවත මෞකුසකට නොයෙන සක්කාය දිට්ඨිය සිඳෙන මාර්ගඵලලාභී අනාගාමී බ්‍රහ්මතලයක උපතක් ලබනවායි කියන විදර්ශනාමය ශක්තිය අපි මතු කරලා ගන්නේ නැහැ. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපි යම් සූත්‍රයක් සත්‍යායනය කරන්න ඕනේ ඒ සූත්‍රයේ තුලින් අත් වශයෙන්ම දෙවියන් जीवित ඒ ආනිසංශ තුල මෛත්‍රී සමාධිය ඇති කරගෙන ඒ මෛත්‍රී සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ඇති කරගන්න. එතෙන්ටයි අපි යන්නේ. එහෙම නැතුව දැන් අපි අතීතේ සාරා සංක කල්ප ලක්ෂ ගාන පසු කරගෙන ආපු ගමනේදී නෝනා කරණීය මෙත්ත සූත්‍රය කෝටි වාරක් අපි කියලා. ඒ නිසා දෙවියන් කෝටි ගානක් සතුටු වෙලා ඇති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ සංස්කාර අපි නැවත ඒ සංස්කාර කිරී බලාපොරොත්තු තියන්න අවශ්‍ය නැහැ. එනිසා කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන දෙවියන් සතුටු වේ ඔබට ඒක අවශ්‍ය නැහැ. ඔබට තියෙන්නේ මොකද්ද? ඒ කර්ණීය මෙත්ත සූත්‍රය තුලින් සමාධිමත් හිතක් සකස් කරගෙන දස දිසාවට මෛත්‍රිය පතුරලා සමාධිමත් හිතක් සකස් කරගෙන ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න අන්න එතන තමයි නෝන අපිට ගන්න තියෙන තැන. ස්වාමින් වහන්සේ මෛත්‍රිය පතුරවන කර්ණීය මෙත්ත සූත්‍ර දේශනාවට හෝ මෙල්ල කළ නොහැකි අමනුෂ්‍යයන් ඉන්නවද? उपसंपदाक्षुन्हांसेपूर्ण इतने प्रातिमोक्षशील परिपूर्ण उपसंपदा भिक्षुन्हांसेला अमनुष्य पीड़ा कला इतने अमनुष्य पीड़ा कर पुनिशाई बुधुरैन्हांसे कारणे में सूत्रे देशना इतने प्रातिमोक्षशील परिपूर्ण सुपटिपन्न गुणेन परिपूर्ण महासंगरत्नेट अमनुष्य पीड़ा कला नोना दी अपिटेगेन कथा कल वेड अमनुष्य එතකොට මේ අමනුෂ්‍යෝ කියන්නේ කවුද? මේ බව නවාතැන් පොළවල් වල උපත ලැබුවා වූ සත්තු. ඉතින් මේ ධර්මේවා බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මය තුළින් අපි ඒවා සත්‍යායනය කළ දෙවියන් අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා වගේම නෝනා මේවා තුළින් දෙවියනේ මේසා භයානක බව අනතුරු බව නවාතැන් පොළවල් තිනවා කියන කාරණේ දකිමින් බවේ කෙරේ කියනා වූ තෘෂ්ණාව සිඳන මාර්ගයට ආරෂ්ඨාංගික මාර්ගය තුළ අපි ගමන් කරන්නේ. මොකද අපි ත්‍රුක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි ගල්කුඩ කුලකට අධිගෘහිත බෛරවයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි වතුර වලකට අධිගෘහිත දියරක්ෂෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ සියලුම බව නවතුම් පොළොව. ඒනම් අපි දන්නේ මිනිස්සයා, දෙවියා, බ්‍රහ්මයා, තිරිසංසතා කියන කාරණේ විතරයි. ඒ මේ වතුර වලේ බවේ නවතැම්පලක් තියෙනවා. කළු ගල් කුටියේ බවේ නවතැම්පලක් තියෙනවා.
ගහක් මුදුනේ කොලේකත් අත්තකත් මුලකත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගහේ මුලට අදිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ පොත්තට අදිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ කඳට අදිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ අත්තට දැල්ලට ඵලයට අදිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ මේ එක ගහක බව නැවතුම් පොළවල් කොච්චර තියෙනවද නේ? එක ගහක් උපාදානය කරගෙන කොච්චර සත්ව ඉපදිනවද නේ? එතකොට මේසා බව අනතුරු මේසා බව නවාතැන් පොළවල් මේ ලෝක ධාතුව තුල තියෙනවා. ඒ නිසා මේවා සතුටු කරගෙන ඉන්න නෙමෙයි අපි දැන් යන්න ඕනේ. ධර්මයේ ලැබුණ වෙලාවේ මේ බුද්ධෝත්පාද කාලයේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේ අමනුෂ්‍ය සතුටු කරනවායි කියන කාරණේ නෙමෙයි අපි යන්න ඕනේ. කරණීය මෙත සූත්‍රයේ සත්‍යායනය කරලා අපි පින් දෙද්දී අමනුෂ්‍ය අනිවාර්යයෙන්ම සතුටු වෙයි. ඒක අපිට වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මේ කරණීය මෙත සූත්‍රයේ ලෝකෝත්තර අර්ථය මතු කරගෙන නැවත මෞකසකට නොවන තැනකට යන්න. इतन समय कर्णीमित सूत्रे हो बुद्रेनाशे सूत्र लाते गो तो मे लौकिक जीवित अनुंट पिंदी दीन आयकिन कारण धर्मे सब आर्ते गेलपे नमु एक आर्ते नमुते आर्ते दक्षवेन्नोने अति करगा मैत्रीय समाज उपयोगी करगिन विदर्शना आर्य मैत्री अब पत्कर स्वामी ओणम अवस्थावक अपव अमनुष्य ग्रहणेट हसुन पुलवांद මෛත්‍රිය තුලින් සෑම යක්ෂයෙක්ම ප්‍රේතෙක්ම මෙල්ල කරන්න බැරිද බෑ 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 ඒකනේ නෝන දැන් ස්වාමින් වහන්සේලා වස්වසන්න කිද්දී නේ අමනුෂ්‍ය පීඩා වෙන්නේ ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාටත් ඒ අමනුෂ්‍ය මෙල්ල උනේ නෑ රැකවරණයක් නෑ ඒකයි බුදුරජාන් වහන්සේ ශක්තිති රජකම අත්හැරලා පැවිදි වෙන්නා ඒකයි රාහුල පුංචි කුමාරයාට කෝටි ගාණක් සම්පත් තියෙද්දී අරන් ඇවිල්ලා පැවිදි කළේ. ඒකයි නන්ද කුමාරයාට හෙට දවසේ රජකම හම්බු වෙන්න තියෙදි නන්ද කුමාරයාව ගෙනල්ලා පැවිදි කළේ. ඒකෙන් රැකවරණයක් අපිට නැහැ. තිබුණත් ඒක తాවකාලික රැකවරණයක්. ඒ తాවකාලික රැකවරණෙත් අනිත්‍යයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ පුංචි නිමේෂයකදීවත් භවේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් ඉතින් එහෙම කිව්වායි කියලා ලෝකේ සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මහපොළවෙන් මේ ඇඟිල්ලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එනිසා මේ බුදුරජාන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරපු පිංගතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. තවදුරටත් අපි අමනුෂ්‍යයන් ප්‍රේතයන් දෙවියන් සතුරු කරනවායි කියන කාරණේ තුල නෙමෙයි අපි නවතින්නේ. ඒකත් කළ යුතුයි. නමුත් අපි ඉන් එහාට මේ සෑම සංස්කාරයක්ම අපි සංස්කරණ අනිත්‍යයි කියලා තැන දැක්කම අපි මේ ලෝකයෙන් ඈතර වෙන්නයි අපි දක්ෂ වෙන්නේ. තේන්නා ඒකයි කරන්නේ.